බුද්ධ කියන නාම පදයේ අතීත කෘතාන්ත නාම පදයේ හැදිලා තියෙන්නේ බෝධේති කියන ක්‍රියාපදයෙන් පාලි ක්‍රියාපදයෙන් බෝධේති කියන ක්‍රියාපදයේ තේරුම ශබ්දකෝෂේ දීලා තියෙන්නේ අවබෝධ කරවයි ප්‍රබෝධ කරවයි නැත්නම් පුබුදුවයි කියලා එයින් අදහස් වෙන්නේ බුද්ධ කියන නාමය ලැබෙන්නේ අනුන්ට සත්‍ය අවබෝධ කරවන්න පුළුවන් ඇත්තන්ට එහෙම නැත්නම් අනිත් අය පුබුදවන්න අවදි කරවන්න ප්‍රබෝධමත් කරවන්න පුළුවන් ඇත්තන්ට ඒ බුද්ධ කියන වචනේ තමා සිංහල භාෂාවේදී බුදු කියලා කියන්නේ. පොතපතේ සඳහන් වෙනවා බුදුවරු වර්ග තුනක් ගැන. එක වර්ගයක් තමා සුත බුද්ධ. සුත කියන්නේ අහලා, කියන්නේ ධර්මය අහලා බුද්ධ ධර්මය අහලා ඒ ධර්මය අවබෝධ කරගත්ත අයට කියනවා සුත බුද්ධ කියලා. තව කොටසක් ඉන්නවා ඒ අයට කියනවා චින්තා බුද්ධ කියලා. අහපු දේවල් ගැන හරි නාහපු දේවල් ගැන හරි විමසිල්ලවත් හිතා බලලා සත්‍ය අවබෝධ කරගත්ත කෙනාට චින්තා බුද්ධ කියලා කියනවා. බුද්ධ බුද්ධ කියලා කියන්නේ සැබෑ වශයෙන්ම සෝත්සාහයෙන්ම සත්‍ය අවබෝධ කරගත්ත උත්තමයාට. ගෞතම බුදුරජාණන් වහන්සේට බුද්ධ කියන නාමය යොදන්නේ උන්වහන්සේ කිසි කෙනෙක්ගේ උදව්වක් නැතුව සත්‍ය අවබෝධ කරගෙන ඒ සත්‍යය අනුන්ටත් අවබෝධ කරවන්න පුළුවන් ශක්තිය තිබිච්ච උත්තමයෙක් නිසා. සත්‍ය අවබෝධ කරවනවා විතරක් නෙවෙයි උන්වහන්සේගේ තිබෙන හැකියාව අනිත් අය අවදි කරවන්න පුබුදවන්න පුළුවන්කම තිබුණා. ඒ පුබුද්දනවා අවදි කරනවා කියලා කියන්නේ අපි නිදාගෙන ඇස් පියාගෙන ඉන්නකොට අපිට නොපෙනෙච්ච දේවල් අපි අවදුනාට පස්සේ අපිට පේන්න පටන් ගන්නවා. ඒ වගේ බුද්ධත්වයේදී බුදුහාඳුරට සිද්ධ වුණයි කියලා කියන්නේ කවදාක්වත් අහලා දැකලා නැති ධර්මයක් දකින්ට ලැබුණයි කියන එක. ප්‍රථම ධර්මදේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී උන්වහන්සේ ප්‍රකාශ කළා පුබ්බේසු අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි. චක්කුං උදපාදි කියන්නේ ඇහැ උදා වුණා කියන එකෙන් අදහස් කරන්නේ ඇහැ යටපත් වෙලා තිබිලා මතු වුණා. ඒ කියන්නේ ඇහැ ඇරුණා. එයින් අදහස් කරන්නේ පේන්න පටන් ගත්තොත් පෙනී තිබිච්ච දෙයක් පේන්න පටන් ගත්තා. ඒ කියන්නේ කවදාකවත් අහපු නැති පෙනිච්ච නැති දෙයක් පේන්න පටන් ගත්තා. මේ පෙනීම උන්වහන්සේට සිද්ධ වුණේ මේ අපේ මුහුණේ තියෙන ඉදිරියට තියෙන ඉදිරියේ තියෙන දේවල් පේන මස් ඇස් වලින් නෙවෙයි. මනසින්. මනස කියන ඇහැට දැනුණා මෙන්න මෙහෙම සත්‍යයක් කියලා. කවදාකවත් අහපු නැති සත්‍යයක් කියලා. ඒ සත්‍ය අවබෝධයේ තමා
උන්වහන්සේ තුල ප්‍රබුද්ධත්වයේ කියන ප්‍රබෝධය ඇති කරවන්න පුළුවන් උනේ. ඒ අවබෝධය නිසා තමයි උන්වහන්සේට අනිත් අයවත් පුබුදවන්න පුළුවන් උනේ. අවදි කරවන්න ඒ වගේම ප්‍රබෝධමත් කරවන්න පුළුවන් උනේ. එහෙම පුළුවන් උනේ ඒ සත්‍ය අවබෝධය නිසා උන්වහන්සේගේ පෙනුම ගමන බිමන කතාබහ ආදී හැම ඉරියව්වකම අනිත් අයව දුටු දුටුවන්ව සනසවන ස්වරූපයක් පහළ වුණා. එයින් පැහැදිලි වෙනවා බුද්ධත්වයට පත්වලා හරි පසේක නැත්නම් පච්චේක බුද්ධත්වයට පත්වලා හරි ශ්‍රාවක බුද්ධත්වයට පත්වලා හරි නිවන් දැක්ක කෙනෙකුට අමුතු කාන්තියක් අමුතු සුවඳක් අමුතු ප්‍රසන්නතාවයක් ජීවිතයට එකතු වෙනවායි කියලා. ඒ නිසා බෞද්ධ මාර්ගයේ යෑමේ එක අරමුණක් තමා ජීවිතය වඩ වඩා ප්‍රසන්න කර ගැනීම. ජීවිතය ප්‍රසන්න වෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා ජීවිතය අවබෝධ කර ගැනීම. අපි ජීවිතයයි කියලා කියන්නේ අපේ හිතට. හිතක් නැත්නම් ජීවත් වෙන්න බෑ. මේ ගතෙන් මේ ශරීරයෙන් හිත අයින් වුණාට පස්සේ ඒ ශරීරය මලකඳක් මිනියක් ජීවත් වෙන කෙනෙක් නෙවෙයි දිราපත් වෙලා යන කලේබරයක්. ඒ නිසා ජීවිතේ ප්‍රධානම බලවේගය තමයි අපේ හිත. ඒ හිත තමයි බුද්ධ ධර්මයේ හැටියට බුද්ධ දේශනාව හැටියට අනාදිමත් කාලයක සිට සංසාරයේ දිගින් දිගට භවයෙන් භවයට ඇවිල්ලා තියෙන්නේ. බුදුහාඳුරුව කියනවා අනම තග්ගෝ අයං සංසාරං පුබ්බා කෝටි නපඤ්ඤායිති කියලා. මේ සංසාරයේ කෙලවරක් මුල් කෙරුව පුබ්බ කියන්නේ මුල් කෙරුවලක් මටවත් පේන්නේ නැහැ. ඒ තරම් දිගයි සංසාරේ. එන් සංසාරේ දිගින් දිගට ආපු අපේ ආත්මය කියලා කියන්නේ ඒ චිත්ත පරම්පරාව. එන් ගෞතම බුදුහාඳුරුව කියනවා සාරාසංකීය කල්පලක්ෂයකට ඉස්සර උන්වහන්සේ දීපංකර බුදුහාඳුරංගෙන් ප්‍රථම විවරණ ගත්තා. එතකොට උන්වහන්සේ ඉඳලා තියෙන සුමේද කියන තාපසයෙක් වශයෙන්. ඒ සුමේද කියන තාපසයාගේ චිත්ත පරම්පරාව තමයි ගෞතම බුදුහාඳුරන් ළඟටත් ආවේ. බුදුහාඳුරුව පිරුම් පුරන කාලේ උන්වහන්සේ තිරිසං ආත්මවල පවා ඉඳලා තියෙනවා. ඒ තිරිසං අසිත අස්සෙත් තිබිලා තියෙන අර චිත්ත පරම්පරාව. එතකොට අපේ ජීවිතය කියලා අපිට හැබෑ වශයෙන්ම කියන්න පුළුවන් වෙන්නේ අපේ හිත. හිතයි කියන්නේ සිතුවිලි පරම්පරාව. ඒ සිතුවිලි අපිට ඇති වෙන්නේ අපේ මොලේ තැන්පත් වෙලා තියෙන මතක සටහන් අනුව. බුදුහාඳුරුව කිව්වේ දීපංකර බුදුහාඳුරන්ගේ කාලේදී මම සුමේද තාපසයා වෙලා හිටියයි කියලා. ඒ පැරණි මතකක් අවදි වෙලා ඒ කාලේ තිබුණේ ඔය මොලේ නෙවෙයි. ඒ මොළයට ඇහිලා තැන්පත් වෙලා තියෙන්නේ පටිසන්ධි විඥානයත් සමග පහළ වෙච්ච
චිත්ත පරම්පරාවේ ශක්තිය. එයින් අදහස් වෙනවා අපි යම් කිසි මොහොතක මැරෙනවා නම් ඒ මැරෙන මොහොතේ පහළ වෙන අන්තිම සිත ඒකට තමයි චුති චිත්තේ කියලා කියන්නේ. ඒ චුති චිත්තේ ඇස්සේ තියෙනවා අනාදිමත් කාලයක් තුල අපි සංසාරයෙන් රැස් කරගත්ත අද්දකීම් සම්භාරයේ හරය. ඒකට හේතුව චිත්ත පරම්පරාව කියන්නේ එක හිතක් ඇති වෙලා ඒ හිත නැති වෙලා තව හිතක් ඇති වෙනවා. ඒ අලුත් හිත හැදෙන්නේ අර පරණ හිත නැති වෙනකොට ඉතුරු වෙච්ච ශක්තියෙන්. ඔය හිතයි කියන එක තරංග මාලාවක් වගේ රැලි මාලාවක් වගේ දිය රැලි හැදෙනවනේ. එමෙන්න රැල්ලක් හැදෙනවනේ, රලක් හැදෙනවනේ, මුහුදු රැල්ලක්. එතකොට ඒ රැල්ල එක රැල්ලක් උඩට ගිහිල්ලා පහළට වැටෙනකොට ඒ පහළට වැටෙන ශක්තියෙන් තමයි ඊළඟ රැල්ල ඉහළට නගින්නේ. එක තරංගයක් උඩට ගිහිල්ලා ඒ තරංගයේ පහළට එනකොට ඇතිවෙන ශක්තියෙන් තමයි ඊළඟ තරංගයේ ඉහළ නගින්න ශක්තියක් ලබා ගන්න. අන්න ඒ වගේ එක සිතක් මැරෙන්නේ ඊළඟ සිතක් පහළ කරන ශක්තියක් ඊළඟ සිතට ලැබෙන විදියට. නිවන් දකින්නවයි කියලා කියන්නේ ඒ චිත්ත පරම්පරාව තවත් ඉදිරියට නොයන තත්වයට සිතපත් වෙන එක. ඒ නිවන් දැක්ක හිතක සිතිවිලි කියන චින්තාවන් නෙවෙයි පහළ වෙන්නේ. ඒ හිත හිතන්නේ නැහැ, ඒ හිතට දැනෙනවා. දැන් අපේ හිතේ වුණත් ප්‍රධාන ක්‍රියාකාරීත්ව දෙකක් තියෙනවා. අපේ හිතට යම් යම් දේවල් දැනෙනවා. ඒ දැනෙන දේවල් ගැන අපි හිතනවා. අපිට යම් යම් දේවල් දැනෙන්නේ විවිධ නිමිති උඩ. නිමිති කියලා කියන්නේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන විෂයන්. ඇහැට යමක් පෙනුනහම ඒ ඇහැට පෙනිච්ච දෙය හිතට දැනෙනවා. හිතට දැනුනහම ඒ දැනීමෙන් නවතින්නේ නැතුව පරණ අත්දැකීම් සම්බන්ධ කරගෙන ඒ දැක්ක දේ ගැන සිතිවිලි පහළ වෙනවා. කනට ඇහෙන සද්දෙත් හිතට දැනුනහම වෙන්නේ ඒකයි. නහයට දැනෙන ගඳ සුවඳ හිතට දැනහම වෙන්නේ ඒකයි. දිවට දැනෙන රස නීරස හිතට දැනහම වෙන්නේ ඒකයි. ශරීරයට දැනෙන ස්පර්ශ හිතට දැනහම වෙන්නේ ඒකයි. විඥානයේ කියන අපේ හිතේ මොලේ තියෙන දෙයක් හිතට අවදි වෙලා දැනුණාම මතක සටහනක් දැනනාම සිතුවිලි පහළ වෙන්නේ ඒ විදිහටයි. බුදුහාඳුරුව කියනවා බුදු වෙච්ච වෙලාවේදී ඒ වගේ සිතුවිලි පහළ වීම නතර වුණා කියලා. සිතුවිලි වලට කියන්නේ සංකාර කියලා. පළවෙනි උදානේදී බුදුහාඳුරුව බුද්ධත්වයේ ගැන කරපු කියනවා විසංකාර ගතං චිත්තං කියලා. සිත විසංකාර ගත වුණා. ඒ කියන්නේ සිතේ සංකාර පහළවීම නතර වුණා.
සංඛාර කියන වචනේ තියෙන සකස් වෙනවා සිතිවිලි කියන්නේ හිතෙන් සකස් කරගන්න දෙයක් ඒ සිතිවිලි සකස් වෙන්නේ අපේ එක්ක චිත්ත රූප වශයෙන් එහෙම නැත්නම් නිහඬ වචන වශයෙන් දැන් අපේ කතා බහ අපේ කටින් විතරක් නෙවෙයි කරන්නේ අපේ හිතත් කතා කරනවා ඒ හිත කතා කරන එකට තමා අපි හිතනවායි කියලා කියන්නේ අන්න අහවල් දේ මට තියනවා නම් හොඳා අන්න අහවල් දේ මට නැත්නම් හොඳා අන්න අහවල් එක්කෙනා කසාද බෙද ගන්න පුළුවන් නම් හොඳා අනේ මේ මිනිස්සයාව මට දික්කදාහද කර ගන්න පුළුවන් නම් හොඳයි කියන එක අපේ හිත කතා කරලා අපිට කියන දෙයක්. ඒ හින්දා ඔය බහුසුත භාවය කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව කියන්නේ කනින් අහපු දේවල් විතරක් සම්බන්ධයෙන් නෙවෙයි. හිතෙන් අහපු දේවල් සම්බන්ධයෙන්ුත්. එක වර්ගයක් ඉන්නවා සුත බුද්ධ කියලා අහලා අවබෝධ කරගන්නවයි කියලා. ඒ ආબોධයේ හරි වැදගත් වෙන්නේ භාවනාවේදී අපි ඇහුම් කන් දෙන්නේ අපේ හිත කියන දේවල් වලට. හිත අපිට කියනවා ඔන්න නාස්පුඩු වලට හුස්ම ඇතුළු වුණා ඔන්න දැන් ඒකය ශ්වාස නාලයේ දිගේ ඉහළට පහළට යනවා ඔන්න පෙනහළු වලට ගියා ඔන්න දැන් පෙනහළු වලින් පිට වෙනවා ඔන්න දැන් නාස්පුඩු වලින් ආපහු එළියට යනවා කියලා ඒ හිත කියනවා. ඔන්න මගේ කකුල රිදෙනවා. ඔන්න මගේ කොන්ද රිදෙනවා කියලා හිතයි කියන්නේ. ඒ හිත කියන එකට තමයි අපි කියන්නේ හිතනවායි කියලා. බුදු වෙන වෙලාවේදී ඒ හිතේ කතාව නතර වෙලා හිත නිහඬ වෙනවා. හිත නිහඬ වෙනකොට සිතුවිලි පහළ වීම නතර වෙනවා සිතුවිලි පහළ වීම නතර වුණාට දැනන දේ දැනෙනවා නිවන් දැක්කට පස්සේ ඇති වෙන විශේෂ ලක්ෂණයක් තමයි ඒ නිවන් දැක්ක සිත කාල දේශ කියන සීමාවලින් මිදෙනවා බුදුහාදුරන්ට සාරාංශකේ කල්පලක්ෂයේ සිට ඉස්සෙල්ලා සුමේද තාපසේ වශයෙන් මඩගොඩක දිගා වෙලා දීපංකර බුදුහාඳුරංගෙන් විවරණ ගත හැටි හිත කිව්ව නෙවෙයි මේ දැන් සිද්ධ වෙන්න වගේ පෙනුණා. එතකොට සාරාංශකේ කල්පලක්ෂයකට ඉස්සෙල්ලා වෙච්ච සිද්ධිය මේ දැන් වෙන සිද්ධියක් වගේ. ඒ අකාලිකයි කියලා කියන්නේ ඒ මුළු අතීතේම මේ මොහොතේ කැටි වෙලා තියෙනවා. ඒකයි මම අර මුලින් කිව්වේ අපේ අවසාන සිතිවිල්ල මැරෙනකොට පහළ වෙන. චුති චිත්තේ තුල අපේ සංසාරයේ දිගට තිබිච්ච සේරම මතක සටහන් වල සාරාංශය ගැබ්බෙලා තියෙනවා. ඔකට කියනවා eternity of the moment kill සදා කාලිකත්වයේ තිබෙන්නේ මේ එකම මොහොතක් ඇතුළත මේ මොහොත තුල ඒකයි බෞද්ධ භාවනාවේදී ඉතා වැදගත් වෙන්නේ මේ මොහොතේ ජීවත් වීම අපේ සම්පූර්ණ අතීතයේ තියෙන්නේ මේ මොහොතේ ඒ අතීතයේ අපිට මේ මොහොතේ මේ වගේ මේ වෙලාවේ සිද්ධ වෙනවා වගේ දැනෙනවා අතීත සිද්ධියක් මේ මොහොතේ මතක් වෙනකොට අතීතයේදී ඒ සිද්ධ වෙච්ච ආකාරයෙන්ම අපිට මේ මොහොතේ දැනෙනවා එතකොට මේ මොහොත තුල ඒ අතීතය තියෙනවා ඊළඟට අපි අනාගත සීනියක් මවනකොට ඒ අනාගතයේ සැලැස්ම
මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා වගේ අපිට දැනෙනවා. අතීතයට ගමන් කරන්නෙත් මේ මොහොතේ තියෙන හිතයි. ඒක රැල්ලක් වගේ පරම්පරාවක් වගේ අතීතයට ගමන් කරනවා. අතීතය අනාගතය දෙකම මේ මොහොතේ තියෙන නිසා මේ මොහොතේ අපි ජීවත් වෙනකොට අපේ හිත අතීතයට ගමන් කරන්නෙත් නැහැ අනාගතයට ගමන් කරන්නෙත් නැහැ ඒ ගමන් කරන්නේ සිතිවිල් මාර්ගයෙන් චිත්ත රූප මාර්ගයෙන් තමා ගමන් කරන්නේ ඒ ගමන් කිරීම නැවතීමට තමා නිස්සරණය කියලා කියන්නේ නිවනයි කියලා කියන්නේ බුදුහාඳුරුවෝ කියවන්නේ විසංඛාරගතං චිත්තං කියලා සංකාර පහළ වෙන්නේ නැහැ සිතිවිලි පහළ වෙන්නේ නැහැ සංස්කාර ධර්ම කියලා කියන්නේ කර්ම ශක්ති පහළ වෙන්නේ චේතනා හම්බෙකවේ කම්මං වදාමි චේතනා අනු කුසල චේතනා වෙන්න පුළුවන් අකුසල චේතනා වෙන්න පුළුවන් ඒවෙන් ඇති වෙන ශක්තිය වලට තමයි කර්ම ශක්තිය කියලා කියන්නේ චේතනාවල් පහළ වෙන්නේ මමත්වයේ හින්දා මට හවල් දේ හොඳා මට හවල් දේ නරකයි මට හවල් දේ ඕනෑ කියන ලෝභසිත මට හවල් දේ එපා මං ඒක අයින් කරගන්නවයි කියන ද්වේෂසිත පහළ වෙන්නේ අර මම කියන හැඟීම නිසා මම කියන හැඟීම අපිට ඇති වෙන්නේ අපේ අතීත මතක සටහන් නිසා පොඩි කාලේ අහවල් ඉස්කෝලෙට ගියේ මම පොඩි කාලේ මාව අතින් අල්ලගෙන අපේ අම්මා ඉස්කෝලෙට ගියා ඒ මමය මගේ ඒ මගේ අම්මා ඒ මගේ ගම ඒ මගේ රට ඒ මගේ ආගම ඒ මගේ ජාතිය ඒ මගේ සංස්කෘතිය ඒ කියන හැඟීම් අපිට ඇති වෙන්නේ අතීත අත්දැකීම් නිසා අතීත මතක සටහන් නිසා ඒ මතක සටහන් අපේ පටන් ගන්න පොඩි කාලේ අර පොඩි ළමයා ට දැනින්නේ මමේ මාගේ කියන හැඟීමක් එතකොට ඒකට අත උස්සලා අත කරකවනකොට කකුලෙම වකනකොට දැන් මේ මගේ කකුලනේ මේ මගේ අතන කියන ඒ මගේ කියන හැඟීම ඇති වෙනවා බඩ කිරිනේනකොට අම්මා ඇවිල්ලා කිරි බොනකොට ආයේ අම්මා වෙනම කෙනෙක් නේ මේ මමනේ කිරි බොන්නේ ඒ අම්මානේ කිරි බොන්නේ මමයි අනුන් ඇයි කියන ભેදයක් ඇති වෙනවා ඒ ભેදේ උරත මම අනු මට අයිති දේහා මට අයිති නැති අනුන්ට අයිති දේවල් හෝ මට අයිති නැති දේවල් ඔය මම කියන හැඟීම අපිට ඇති වෙන්නේ මගේ කියන මගේ රට මගේ ජාතිය මගේ අම්මා මගේ භාර්යාව මගේ දූ දරුවෝ මගේ දෙමාපියෝ කියලා ඒ මගේ කියන හැඟීම නිසායි මමත්වය ඇති වෙන්නේ මමත්වය කියලා කියන්නේ මගේ කියන ගොඩ සක්කාය දිට්ඨිය කියන දිට්ඨිය කියන්නේ මතයක් සිටිවිල්ලක් සක්කාය කියන්නේ සක කියන්නේ තමන්ගේ කාය කියන්නේ ගොඩ දැන් ජන කාය කියන්නේ ජනයා ගොඩක්නේ ඒ කාය කියන ගොඩ මගේ ගොඩයි කියලා ගොඩක් අපි වෙන් කරගෙන තියෙනවා ඒ ගොඩ වෙන් කරගෙන තියෙන්නේ අපේ හිතේ පිට තියෙන දේවල් නෙවෙයි අපිට අයිති වෙන්නේ අපේ හිතේ තියෙන දේවල් අපේ කියලා හිතන්නේ මගේ කියලා පිට තියෙනවා පිට ඒවා අපට අයිති නෑ එතකොට මමය මගේ කියන හැඟීම පහළ වෙන්නේ මගේ කියන දේවල් පිළිබඳ තියෙන සංකල්ප නිසා බුදුහාඳුරුවෝ කියවා න තුම්හාකං කියන සූත්‍රේ න තුම්හාකං සූත්‍රේ තුම්හාකං කියන්නේ තොපේ තොපගේ නෙවෙයි ඔබගේ නෙවෙයි මේ රූපයත් ඔබේ නෙවෙයි මේ වේදනාවත් ඔබේ නෙවෙයි මේ අතපාත් ඔබේ නෙවෙයි
මේ සිටිවිල්ලත් ඔබේ නෙවෙයි. මොකද මේව ඇති වෙලා නැති වෙනවා. මේව අපි අරගෙන යන්නේ නැහැ. එක ගාතාව කියනවානේ පුත්තාමත්ති ධනම්මත්ති ඉතිබාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්තෝ කුතෝ බාලෝ කුතෝ කියලා කේත මේ මගේ පුත්‍රය මේ මගේ ධනය මේ මගේ වස්තුව කියලා හිතුවට අත්තාහි අත්තනෝ නත්තෝ තමන්ට තමන්වත් නැහැ මොකද අපි මේ තමන් කියලා ඉන්න ශරීරයයි මේ තමන් කියන මතක සම්භාරයයි අපි දාලා තමා වෙන ලෝකයකට යන්නේ ඒ මතක සම්භාරයේ තියෙන අපේ මොළේනේ ඒ මොළෙත් අපි ඒ රෙකෝඩ් එකත් අපි අත්හැරලා යන්නේ ඒ හાર્ඩ් ඩිස්ක් එක අපි ගෙනියන්නේ අනිත් ලෝකයකට ඒකත් අපේ නෙවෙයි එතකොට කුතෝ පුත්තෝ කුතෝ ධනං කියලා කියනවා මොන පුතෙක්ද මොන ධනියක්ද මගේ කියලා තමන්ට තමන්වත් නැහැ කියලා හැබැයි ඒ අවබෝධය අපිට ලැබෙනවායි කියන්නේ මූලික වශයෙන් සිතිවිල්ලක් වශයෙන් අදහසක් වශයෙන් ඒක අදහසක් වශයෙන් දැනගත්තාම ඒක ඉංග්‍රීසියෙන් අයිඩියා කියන්නේ ඒක මතයක් ඒක සංකල්පයක් සංකල්ප කියන්නේ සංකත ධර්මයක් ඒක අපේ ඇඟට කාවැදෙල නැහැ අපි ඒ සත්‍ය බවට පත් වෙලා නැහැ සක්කාය දිට්ඨිය නැති වෙනවා කියන්නේ ඒ මතය බොරුවක් කියන එක Tamanta සාක්ෂාත් වෙනවා මගේ නෙවෙයි කියන බව දැනෙනවා ඒ මගේ කියන මතක සටහන් උඩයි අපි හිතන්නේ අපේ සිතිවිලි උඩයි අපි ක්‍රියා කරන්න රහත් චත්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ක්‍රියා කරන්නේ හිතලා නෙවෙයි හිතන්න හිතන්නේ ඉන්න ඕන හිතන කෙනෙක් ඉන්න ඕන එහෙම හිතන ආත්මයක් කියන හැඟීමක් උන්වහන්සේලාගේ සිත් තුළ නැහැ උන්වහන්සේලා හිතනවා නෙවෙයි උන්වහන්සේලාට දැනෙනවා මේ ගස්වැල් වලට ඒ ගස්වැල් වලට චිත්ත පරම්පරාවක් නැහැ ඒ ගස්වැල් හිතන්නේ නැහැ හැබැයි ඒ ගස්වැල් වලට දැනෙනවා වැස්ස දැනෙනවා අවුව දැනෙනවා උස්නේ දැනෙනවා සුළඟ දැනෙනවා ඔක්සිජන් දැනෙනවා කාබන් දැනෙනවා ඒවට දැනෙනවා හැබැයි ඒ ගස්වැල් ක්‍රියා කරන්නේ මමත්වයෙන් හිතලා නෙවෙයි මම මෙන්න මේ කාලේ වසන්ත කාලේ මල් පුබුදවන්න ඕනේ ගෙඩි හදන්න ඕනේ ඒ ගෙඩි පැහැලා ඉදිලා බිමට දාලා මිනිස්සුන්ට කන්න බොන්න දෙ එහෙම ගස් හිතන්නේ නැහැ ගස්වැල් හිතන්නේ වලාකුළු එහෙම හිතන්නේ නැහැ ගංගාවල් එහෙම හිතන්නේ නැහැ මහ පොළොව කරකැවෙනවා මහ පොළොව හිතලා කරන දෙයක් නෙවෙයි ඒ සබහ ධර්මයේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ආයාසයෙන් තොරව සබහ ධර්මයේ තුල කේන්ද්‍රයක් මධ්‍යස්ථානයක් න්‍යෂ්ටියක් නැහැ මමයි කියලා ගන්න දැන් අපේ හිතේ තියෙනවා කේන්ද්‍රයක් මධ්‍යස්ථානයක් මමයි කියලා ඒ මධ්‍ය කියන කේන්ද්‍රය හැදෙන්නේ මගේ ගොඩ කියන සීමාව නිසා සීමාවක් නැත්නම් වටවෙච්ච බවුන්ඩරියක් නැත්නම් කේන්ද්‍රයක් ඇති වෙන්නේ නැහැ යම්කිසි වට ප්‍රමාණයක් ඇතුළතයි යම්කිසි සීමාවක් ඇතුළතයි මධ්‍යස්ථානයක් තියෙන්න පුළුවන් විශ්වයේ එහෙම සීමාවක් නැහැ අවකාශයේ කියන එක අනන්තයි අප්‍රමාණයි කාලයේ කියන එකත් අනන්තයි ඒකේ පටන් ගැනීමක් නැහැ කෙලවර වීමක් නැහැ අගක් නැහැ මුලක් නැහැ ඒ නිසා විශ්වයේ
මමත්ව කේන්දරයක් නැහැ. බුදු වෙනවයි රහත් වෙනවයි පසේ බුදු වෙනවයි කියන්නේ අර තමන් විශ්වයෙන් වෙන් වෙච්ච මම කියන වෙනම කෙනෙක් කියන වෙනම ගොඩක් කියන හැඟීම නැති වෙලා විශ්වයත් එක්ක ඒකාත්මික වෙනවා. ඒක හරියට විලෙන් වෙන් වෙලා තිබිච්ච වතුර බිඳුවක් විලට වැටුනම පස්සේ ඒ විලේ කොතනකවත් ඒ වතුර බිඳුව වෙනම බිඳුවක් වශයෙන් හොයාගන්න ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ විලේ ඒ වතුර බිඳුව නැහැ කියන්නත් බෑ. මොකද ඒ වතුර බිඳුව විලේ හැම තැනම තියෙනවා. ඒ වතුර බිඳුව විල බවට පත් වෙලා. ඒකයි ඔය බමුණු ආගමේ බ්‍රාහ්මණ ආගමේ මේ අපේ පෞද්ගලික ආත්මය විශ්ව ආත්මයත් එක්ක එකතු වීම තමා පරම නිෂ්ඨාව කියන්නේ. ආත්මය පෞද්ගලික ආත්මය විශ්ව ආත්මයත් එක්ක ඒකාත්මික වෙනවා. විශ්ව ආත්මයේ බවට පත් වෙනවා. ඒ පත් වුණාම මමය අනුන්‍ය කියලා වෙනසක් දැනෙන්නේ නැහැ. මම BBC channel 4 සාකච්ඡාවකට ඇහුම්කන් දුන්න ක්‍රිෂ්ණමූර්තිතුමා එක්ක පවත්වපු ඒකදී ක්‍රිෂ්ණමූර්තිතුමාට වයස 27 වෙච්ච සිද්ධියක් ඒ වාර්තාකාරයා මතක් කළා. බොහන්සියව එන්ලයිටන් කියන මාර්ගඵල ලබන්න රහත් වෙන හැරි මොකක් හරි ඒ තත්ත්වයට පත්තුනේ පාරේ වැඩ කරන මිනිහෙදියා බලා ඉන්නකොට උන්වා එතුමාට දැනලලු ඒ ඉන්නේ මමයි කියලා ඒ වැඩ කරන්නේ මමයි කියලා. එයා අතේ තිබුණලු ඔය දෙපැත්තෙම උල තියෙන මුල්ලුවක් වගේ එකක් ඒකෙන් තමා පාර කොට කොට හිටි ඒ ආයුධය මමයි කියලා දැනනලු. එතන ඒ සිද්ධ වෙලා තියෙන්නේ අනු හා ඒකාත්මික වීම. ඒ වෙන කෙනෙක්ක මම වෙන කෙනෙක්ක කියන හැඟීම නැතිවීම. ඕක තමයි බබුනෝ මේ රසාස්වාදයේදී විශේෂයෙන්ම ඒ රසාස්වාදයේ ගොල්ලෝ විග්‍රහ කරන්නේ දෘශ්‍ය කාව්‍ය තුලින්. සස මාර්ගයෙන් සසස්වාදී ලබද්දී අපි තුන චරිතයක් කියලා ඒ වේදිකාවේ රංගපාන චරිතේන චරිතය එයා වෙන කෙනෙක්ක මම වෙන කෙනෙක්ක කියලා බේදයකින් තොරව පරස්ය න පරස්ය යා මමත් නෙවෙයි මම නොවන්නෙත් නැහැ මමේති න මමේති පරස්සිය අනුමුත් නෙවෙයි අනුන් නොවන්නෙත් නැහැ. එයා දන්නවා වෙනම කෙනෙක් කියලා උනත් ඒකාත්මික වෙනවා කියලා. චීන චිත්‍රශිල්පීන් ජපාන් චිත්‍රශිල්පීන් අපි තුම ගහක් අඳිනවා කියලා චිත්‍රයට මාස ගානක් ගිහිල්ලා ඒ ගහ දිහා බලා ඉන්නවලු තමන් ඒ ගහ බවට පත් වුණාට පස්සෙලු චිත්‍රය අඳින්නේ. ත්‍රිපිටකයේ අවස්ථා ගණනාවක පවචන වචනයක් ඒකාත්ත කියලා භාවනාවේදී සිද්ධ වෙන. ඒ නිමිත්තත් එක්ක ඒකාත්මික වීම ගැන ඒ කියන්නේ. ඒ නිමිත්තයි තමනු වෙන කෙනෙක් නොවේ කියන අවබෝධය ඇති වෙනවා. ඒක වෙන්නේ දැපිටම අපේ මිත්‍රයෙක් හරි අපේ හතුරෙක් හරි කියලා. ඒ මිත්‍රයගේ රූපේකුත් අපේ හිතේ තියෙනවා. හතුරගේ රූපේකුත් අපේ හිතේ තියෙනවා. අපි හතුරට වෛර කරනවායි කියලා වෛර කරන්නේ. අපිට හතුර මතක් වෙලා අපිට කේන්ති යන්නේ.
අරේ මතක් වෙන්නේ අපේ හිතේ තියෙන රූපයක්. ඒ රූපය අපේ පිට දෙයක් නෙවෙයි. මේ විශ්වයේ අපෙන් පිට කිසිම දෙයක් නැහැ. අපේ අම්මා හරි තාත්තා හරි හිතමිත්‍රය හරි නෑදෑය හරි රට හරි ජාතිය හරි කියලා අපි කියන්නේ අපේ හිතේ හදාගත්ත සංකල්පවලට චිත්ත රූපවලට. එක්ට මහා මංගල සූත්‍රයේ පාවිච්චි කරන වචනය තමයි පතරූපදේශ කියලා. පතරූපදේශ වාසෝච ප්‍රතිරූප තියෙන්නේ පිළිබිඹු තියෙන්නේ. මහාචාර්ය මතුරාණ පිළි රටේ ඉන්න මහාචාර්යවරේ එයාගේ එක සිද්ධාන්තයක් තියෙනවා ඔටෝපොයිසස් කියලා. ඒ සිද්ධාන්තයෙන් එයා කියන්නේ no one can know the world outside කියලා except one's own neural responses කියලා. මේ බාහිර ලෝකයේ කිසිම දෙයක් අපි දන්නේ නැහැ. ඕකම තමා බුදුහාඳුරෝ රෝහිත සූත්‍රයේදී දේශනා කළේ. මොකද්ද බුදුහාඳුරෝ දේශනා කළේ? ව්‍යාමත්ත කලේබරේ පඤ්ඤාපේමි ලෝකංච. මේ මුළු ලෝකෙම තියෙන්නේ ව්‍යාමත්ත බඹයක් පමණවන මේ කලබෙරය තුළ අපේ ශරීරය තුළ අපේ හිත තියෙන්නේ අපේ ශරීරයේනේ. මේ හැම සෛලයකම ශරීරයේ තියෙන හැම පරමාණුවකම හැම අණුවකම අපේ හිත තියෙනවා. ඒ හිතට දැනෙනවා. එතකොට අපේ හිත තියෙන්නේ අපේ ශරීරයේ. ඒකයි බුදුහාඳුරුව ඇහැට කිව්වේ චක්කායතනය කියලා. ඒක ආයතනයක්. මොන ආයතනයක්ද? රූප හදන ආයතනයක්. අපිට දැනෙන්නේ පිට තියෙන රූප නෙවෙයි ඇහි හැදෙන රූප. ජාත්‍යන්තරයකට පිට තියෙන රූප දැනෙන්නේ නැහැ. මොකද එයාගේ ඇහැට පුළුවන් කමක් නැහැ රූප හදන්න. අපිට ඇහෙන්නේ පිට තියෙන ශබ්ද නෙවෙයි කනේ හැදෙන ශබ්ද. ඒකයි ඒකට සෝතායතන කියන්නේ. කන බීරි වෙච්ච කෙනෙකුට ශබ්ද ඇහෙන්නේ නැහැ. මොකද ඒ එයා ශබ්ද එයාට දැනෙන්නේ නැහැ. මොකද එයාගේ කන හදන්නේ නැහැ. සමහර අවස්ථාවල සමහර ලෙඩ හැදුනහම අපිට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ නායට. හෙම්බිරිස හැදුනත් එහෙමයි. අපිට දැනෙන්නේ මේ පිට තියෙන ගඳ සුවඳ නෙවෙයි අපේ නහය හැදෙන ගඳ සුවඳ. සමහර ලෙඩ හැදුනහම කෑමල රහ අපිට දැනෙන්නේ නැහැ. දෙකට අපිට දැනෙන්නේ මේ කෑමල තියෙන රස නීරස නෙවෙයි අපේ දිවේ හැදෙන රස නීරස. හතපයි හිරිවැටෙනම හරි එහෙම නැත්නම් මොකක්කාරි ස්ට්‍රෝක් එකක් වෙලා අංශභාගය හැදුනාම හරි සමහර විට අපේ අතපයට යම් දේවල් දැනෙන්නේ නැහැ. මේ තද දෙයක් මේ බුරුල් දෙයක් කියලා අපි දැනගන්නේ ඒකේ තියෙන තද බුරුල් නෙවෙයි අපේ ශරීරයේ හැදෙන තද බුරුල් ස්පර්ශයේ. ඒ වගේ තමා විඥානයත්. සමහර අවස්ථාවලදී අපිට සමහර දේවල් මතක් කරගන්න බෑ. ඇයි? ඒක අපේ මොළේ ස්නායු මතුකොල්ල හදලා දෙන්නේ නැහැ. අපේ හිත කියන්නේ යම්ම් දේවල් හදන ආයතනයක්. ඒකට කියනවා මන ආයතනය කියලා. ඒක මනිනවා. මේ රතු පාට ඒ කියන්නේ මේ ආලෝක තරංගයේ ෆ්‍රීකවන්සි කියන කම්පන ප්‍රමාණය මේ මට්ටමට ඇති වෙන්නේ. මේ රතු පාට මේ නිල් පාට මේ කොළ පාට කියලා අඳුරගන්නේ එය මනිනවා තරංග ප්‍රමාණය. මේ උෂ්ණයේ මේ හීතල කියලා අපි අඳුරගන්නවා. මේ අයිස් කියලා අපි අඳුරගන්නවා. ඒ ටෙම්පරේචර් උෂ්ණා මාපකයක් වගේ ඇල්ලුවාම දන්නවා මෙන්න මේ තරම් ෆැරන්හයිට් ගණනක් මෙච්චරම් සෙල්සියස් ගණනක් මේක රත් වෙලා තියෙනවා කියලා.
හිතයි ඒක මනින්නේ. ඒ මැනීමෙන් තමයි සීත උෂ්ණ කියලා අපි අඳුරගන්නේ. හොඳ නරක කියලා අපි අඳුරගන්නේ. ඒකටයි ඒකට මනස කියලා කියන්නේ. ඒ මනසේට දැනෙන දේවල් වලට තමයි අපි ධර්ම කියලා කියන්නේ. ධර්ම කියලා අපිට දැනෙනවා සියලුම ඉන්ද්‍රියන්ට දැනෙන දේවල්. දැන් ඇහැට දැනෙන එකට කියනවා චක්කු විඥානය කියලා. ඒ චක්කු විඥානයට දැනෙන දේ ඊට පස්සේ මනෝ විඥානයට පත් වෙනවා. ඇහැට රූපයක් වටනහම ඒක හිතට යනවා පරණ අධ්‍යක්ෂකෙන් හිතෙන් අවදි කරනවා මොළෙන් ඌ කට්ටේ කපටේ කොයි hina වෙන්නේ කපටි කමටයි කියලා අපි කියනවා. ඕකනම් ඔය හොරගල් අහුලා අහුලා ඉන්නේ මොකක් හරි කපටි වැඩක් කරන්නේ නැහැ කියලා අපි කියනවා. ඒ කියන්නේ පරණ අධ්‍යක්ෂකෙම උඩ. ඒකට ඒ විදිහට සිතවිලි පහළ වෙනවා කියන්නේ හිත යම් යම් මතිමතාන්තර සකස් කරනවා. ඔය සක්කාය දිට්ඨිය මේ මමයේ මාගේ කියන සංකල්ප හදන්නේ හිත ඒ වගේ. එයින් අපිට පැහැදිලිව පේනවා අපි ඉන්නේ අපේ ඉන්ද්‍රයන්ට වහල් වෙලා. අපි වහල්ලු. අපේ ඉන්ද්‍රයන්ට හිර වෙලා. අපේ හිත කියන විදිහට අපේ මොළේ කියන විදිහට තමයි අපි වැඩ කරන්නේ. ඒ හින්දා ඒවට ඉන්ද්‍රිය කියන්නේ. ඉන්ද්‍රිය කියලා කියන්නේ පංචේන්ද්‍රිය කියලා කියන්නේ ඒගොල්ල තමයි අධිපතියෝ. අපි වහල්ලු. මනේන්ද්‍රිය කියලා කියන්නේ මන තමයි ඉන්ද්‍රිය. එයා තමයි අධිපතිය. අපි තමයි වහල්ලු. මොකද්ද මේ බුද්ධාගමෙන් කියන විමුක්තිය? නිදහස. හිතෙන් නිදහස් වෙන එක. ඉන්ද්‍රියන්ගේ බලපෑමෙන් නිදහස් වෙන එක. ඉන්ද්‍රියන්ට යටත් වීමෙන් නිදහස් වෙන එක. ඉන්ද්‍රියන්ට වහල් වීමෙන් නිදහස් වෙන එක. හැබැයි ඒ හැම දෙයක්ම බුදුදහම අනුව කළ යුත්තේ මධ්‍යම ප්‍රතිපදාවෙන්. කිසිම දෙයක් නරකය හොඳේ කියලා ස්ථීර ලේබල් ගහන්න බෑ. හැම දෙයක්ම අවස්ථානුකූලව වෙනස් වෙනවා. කියනවානේ කුකුලන්ගේ අසුචි වුණත් බේත් වලට ඕනයි කියලා. බුදුහාඳුර කාලේ ජීවකව ඇරියයි කියනවානේ අන්න අවල් පලාතට ගිහිල්ලා බේතකට ගන්න නැද්දයක් හොයාගෙන ඉන්න කියලා. ජීවක ගියාලු 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 ඇවිල්ලා දිසාපාමොක්ක ආචාර්යතුමාට කියවලු අනේ ආචාර්යතුමනි ඒ පැත්තේ නම් බේතකට ගන්න නැති මොකක්වත් නැහැ කියලා. එන්නකොලු දැන් ඉතින් වේදකම ඔයා සර්ව සම්පූර්ණයෙන් දැනගෙන තියෙනවා කියලා. සර්ප විෂ පවා යම් යම් රෝග සුව කරන්න අවශ්‍ය වෙනවා කියලා කියනවා. නිසා මේ ලෝකේ කිසිම දෙයකට අපිට ලේබල් ගන්න බෑ. අවස්ථාවට ගැළපෙන විදිහට යමක් පාවිච්චි කරම තමයි නුවණේ ලක්ෂණය. නුවණ කියන්නේ ප්‍රඥාවට. ඥානය කියන්නේ පිටින් ගන්න දෙයක්. ප්‍රඥාව කියන්නේ ඇතුලින් එන දෙයක්. දැන් බලල්ලුන්ට බලල් වෙද මහත්තයා කියන්නේ නැහැ නුඟ නෑනේ වෙද මහත්තුන් නෑනේ කුප්පෙමිනි හොඳා බඩේ අමාරුවට කියලා. එයාගේ ඉවට දැනෙනවා මෙන්න මේව කෑවොත් මගේ බඩේ අමාරුව සනීප වෙනවා කියලා. ඒ එන්නේ අන්තර්ඥානෙ. ඒ දැනෙන්නේ ඉවෙන්. සත්තු වැඩ කර ගස්කොළන් වැඩ කරන්නේ ඉවෙන්. දැන් ගහක මුල කොයි පැත්තටද ගමන් කරන්නේ? වතුර තියෙන පැත්තට. ඒ ඉවෙන් ගමන් කරන්නේ.
වැල යන්නේ කොයි පැත්තටද? ඉරේනේ පැත්තට. නැගිනේර පැත්තට. පන්දලම මදින්න ඕනේ වැල යන්නේ පැත්තට කියලා කියන්නේ ඒකයි. ඒ ගස්වැල් වලටත් ඉව තියෙනවා. සුභා ධර්මයටත් ඉව තියෙනවා. ඉවටයි දැනින්නේ. ඒ වගේ අපේ අස්සේ ඉව කියන ප්‍රඥාව කියන බුදු කෙනෙක් වැඩ ඉන්නවා. කවුරුවක්වත් හොඳ නරක අපිට කියා දෙන්න අවශ්‍ය නැහැ. ඒ ප්‍රඥාව අවදි වෙලා තියෙනවා නෝ. යම් කිසි කාරණාවකින් අපේ හිත රිදෙනවා නම් අපි දැනගන්න ඕනේ දැන් අපි හිතින් ග්‍රහණය කරලා තියෙන හොඳ දෙයක් නෙවෙයි කියලා. හිතේ තියෙන හොඳ තත්ත්වයක් නෙවෙයි. ඒ හිත රත් වෙන්නේ හිත ගිනි ගන්න කෙලෙසින්ද? ඒ කෙලෙස් වලට මුල් වෙනවා කියන්නේ ලෝභ, දෝෂ, මෝහ. හිත රිදෙනකොට අපිට ඉබේ දැනෙන්න ඕන මේ දේ හොඳ නෑ කියලා. ඒ ප්‍රඥා ශක්තිය අපිට විතරක් නෙවෙයි. මේ ලෝකේ පහළ වෙච්ච මුල්ම ජීවියාට පවා තියෙනවා. මුලින්ම පහළ තියෙන ඇමීබා කියන ඒක සෛල සත්වය. දැන් ඇමීබාට රස්නේ වැඩි තැනක, 1000 වැඩි තැනකට එයා වැටුණොත් එහෙම එයා දන්නවා මෙතන හොඳ නැහැ කියලා එතනින් අයින් වෙන්න. හීතල වැඩි තැනකට වැටුණොත් එයාට ඒක දැනෙනවා, ඒ එතනින් අයින් වෙන්න. සත්තුන්ටත් ඒක දැනෙනවා. ඒකයි බුදුහාඳුරුව කිව්වේ කාගෙන්වත් ගුරුහරුකම් ගන්න යන්න එපා රහත් වෙන්න නම්. බුදුහාඳුරුව පිරුණාන් පාන්න යන වෙලාවේදී රහත් බව නොලබපු හාඳුරුව බුදුහාඳුරුවගෙන් ඇහුවා, ඔබ වහන්සේ පිරුණම් පෑවට පස්සේ අපි කාගේ උදව්වෙන්ද මේ සංසාරයෙන් ගැලවෙන්නේ නිවන් දැකලා කියලා. බුදුහාඳුරු පැහැදිලිව කිව්වා, අත්ත දීපා විහෙරත, තමන්ට තමන්ව පහනක් කරගන්න. ඒ කියන්නේ තමන්ගේ පහනෙන් එළිය බලා ගන්න, අනුන්ගේ පහනෙන් එළිය බලන්න යන්න එපා. තමංගාව තියෙනවා පහනක්, ප්‍රඥා ලෝකයක් තියෙනවා. බුදුහාඳුරේ ඒකට ප්‍රඥා චක්ෂය කියලා කියනවා, ධම්ම චක්කු කියලා කියනවා. බුදුහාඳුරු බුදුචිලා ඒක චක්කු කියලා කිව්වා. ඒ චක්කු කියන ඇහැ තමයි අපේ නුවණ. නුවණින් ප්‍රයෝජන ගන්න කියලා කිව්වේ. අත්ත දීපා විහෙරත කියලා කිව්වේ තමන්ට තමන්ව පහනක් කරගන්න. ඒ නුවණෙන් බලන්න ඕනේ අනුන් දිහා නෙවෙයි තමන් දිහා. ධම්මපදයේ ගාථාව තියෙනවානේ, නපරේසං විලෝමානී නපරේසං කතාකතං අත්තනෝව අවෙක්කේය කතානි අකතානිච. අනුන් කරන කීන දේවල් හොයන්න යන්න එපා, ඒවා බලන්න යන්න එපා. තමන් දිහා බලන්න, තමන් කරන කීන දේවල් දිහා බලන්න. ඒක තමයි බුදුහාඳුරුව පෙන්ලා දෙන එක මාර්ගය නිවන් දකින. නිවන් දකින කියන්නේ හිත නිවි සංසා ගන්න තියෙන මාර්ගය. අර අත්ත දීපා විහෙරත කියලා බුදුහාඳුරුව තව පැහැදිලි කළා, අත්ත සරණා කියලා. සරණ කියන්නේ පිහිට, ඒ අර බලා පාවිච්චි කරපු අදහසේ හැටියට. අනුන්ගෙන් පිහිට පතන්න එපා, තමන්ගෙම පිහිට පතන්න කියලා. ඒ විනන් පාන කල්ලිත් බුදුහාඳුරුව ප්‍රකාශ කළා තියෙන ධම්පස්ථාන වෙනවා, අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා. තමන්ට පිහිට වෙන්නේ තමන්මයි, වෙන කාගෙන්වත් පිහිටක් ලබා ගන්න බෑ කියලා. ඒකනේ අපේ ගැමිය කියන්නේ තමා හිසට තම අතමය සෙවනැල්ල කියලා. ඒ ඔය කියන්නේ
නිවන් දැකීම සඳහා. මේ සාමාන්‍ය ජීවිතෙත් නෙවෙයි. සාමාන්‍ය ජීවිතයේදී මේ දද්දොත්තර මහත්තයාගේ පිටවන කරනවා. වෙන වෙන ශාරීරික වෛද්‍යවරුන්ගේ පිටවන කරනවා, මෙකැනිකලගේ පිටවන කරනවා, කම්කරුවන්ගේ පිටවන කරනවා, යාළු මිත්‍රාදීන්ගේ පිටවන කරනවා. ඒක නෑ කියන එක නෙවෙයි. මේ සංසාරයෙන් ගැලවෙන්නේ නම් කාගෙන්වත් පිට අරගෙන බෑ. මොකද ඒකට හේතුව කිව්වනේ අවබෝධය කියලා හිටන් බුද්ධ කියන නාමයේ තියෙන්නේ. ඒ බුද්ධ කියන නාමය ලබන්න පුළුවන් සම්මා සම්බුද්ධ කෙනෙකුටත්, පත්‍යේක බුද්ධ කෙනෙකුටත්, පත්‍යේක බුදු කෙනෙකුටත්, ශ්‍රාවක බුදු කෙනෙකුටත්, ශ්‍රාවක බුද්ධ වෙන්නත් පුළුවන්. බුද්ධ කියන්නේ අවබෝධ වෙච්ච එක්කෙනා, අවබෝධ කරගන්න පුළුවන් කෙනා. ඒ අවබෝධය කියන්නේ ඇත්ත අවබෝධ. මොකද ඇත්ත ඇත්ත තියෙන්නේ කොහෙවත් නෙවෙයි, තමන් ගාව. මම කලින් කිව්වනේ මේ මුළු ලෝකේම අර රෝහිතස සූත්‍රයේ කියන වගේ තියෙන්නේ මේ බිහාමත්ත කලබෙරේ කියලා. අපි දන්නේ මේ අපේ හිතේ මැවෙන ලෝකේ විතරක්නේ. ඒක නිසා සර්වඥ වෙන්න නම් කරන්න තියෙන්නේ තමන්ගේ හිත දිහා බලන එක. බුදුහාඳුරුව සර්වඥ වුණේ ඇද්දක පියාගෙන අර ගහක් කටවල හිටව වෙලා මිසක් ඔය ගගනගාමින් වගේ විශ්වයේ ඈතට යන්ත සූත්‍රයක් මාර්ගෙන් ගිහිලා නෙවෙයිනේ. විශ්වයේ හිවෙ නෑනේ, පිට තියෙන දේවල් හිවෙ නෑනේ, ඇතුළ තියෙන දේවල්. එනිසා බෞද්ධයා කියන්නේ තමා විසින්ම තමාවම අවබෝධ කරගත්ත එක්කෙනා. ආත්මාබෝධය තමා නිවන් දකින්න තියෙන එකම මාර්ගය. මොහොකටද අපි මේ ආත්මයයි කියලා දැම්මම්? කලින් කිව්වනේ අපි ආත්මයයි කියලා හඳුන්වන්නේ අපේ චිත්ත පරම්පරාව. අපේ ශරීරයේ නෙවෙයි මේ ශරීරයේ නෙවෙන සංසාරයේ දිගින් දිගට ආවේ. ඒ ශරීර කූඩු එකින් එක අපේ අයින් කර කර ආවා. එයා වාහනේ විතරයි. එක වාහනයක ටිකක් දුර ගිහිල්ලා ඒකෙන් බැලලා තව වාහනයකින් නැගලා, ඒකෙන් බැලලා තව වාහනයකින් නැගලා, එහෙම තමා අපි මේ සංසාරයේ දිගින් දිගට ආවේ. අපි පාවිච්චි කරන මේ සංසාර කියන ශරීර කූඩු අපි දාලා යනවා මැරෙනකොට. චිත්ත පරම්පරාව අයින් කරනවා. ඒකයි සින්දුත් කියන්නේ නාමි නොදිරනා කුණු කව දිරනා කියලා. ඒ රූපය කියන එක නැති වෙනවා, නාම කියන හිත ඉදිරියට යනවා. ඒ නාමයක් නැතිවීම තමයි නිවන් දැකීම කියලා කියන්නේ. එතකොට ඒ නාමය තියෙන්නේ තමන්ගේ හිතේ ඇස්සේ. නාමය කියලා කියන්නේ අපේ හිතේම වවාගත් අපේම ලෝකය. අපේම හිත දිහා බලා ඉඳීමෙන් පමණයි අපට අපව අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ අවබෝධ කර ගැනීමට අප දිහා බල ඉඳීම පමණක් නෙවෙයි, අපි බාහිර ලෝකයක් එක්ක පවත්වන සම්බන්ධතාත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ ආත්ම අවබෝධය ලබා ගන්න මේ සමාජයෙන් වෙන් වෙලා වනගත වෙලා කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ සමාජය ගැන කලකිරිලා වනගත වුණාට එයා සමාජයෙන් තනි වෙන්නේ නැහැ. ඒ මුළු සමාජෙම එයාගේ හිතේ අස්සේ තියෙනවා. එයාගේ මතක තරහා අමතක වෙන්නේ නැහැනේ. එයා ජීවත් වෙන්නේ හිතින්ම වාගත්ත ලෝකෙත් එක්ක. ඒ හිතින්ම වාගත්ත ලෝකේ තියෙන ප්‍රතිචාර ප්‍රතික්‍රියා දැන ගැනීම තමයි ආත්මාබෝධයට මුල් වෙන්නේ. එහිඳ ආත්මාබෝධය ලබන්න ඉතා පහසු තැනක් තමයි අපි මේ එදිනෙදා ගත කරන ස්වභාවික ජීවිත ගත කිරීම. අමුදරුවන් එක්ක, යාළු මිත්‍රාදීන් එක්ක, භවභෝග සම්පත් එක්ක, රස්සාවල් එක්ක මේ බාහිර ලෝකයේ ඉන්න ඕනේ. ඒ ඉන්නකොට තමයි අපිට තේරෙන්නේ අපේ හිත කොයි විදිහටද ක්‍රියා කරන්න කියලා. එක එක පුද්ගලයා සම්බන්ධයෙන්, එක එක දේවල් සම්බන්ධයෙන්
හිතේ ඇතිවෙන්න ලෝභයක්ද ද්වේෂයක්ද මෝහයක්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් චිත්තානුපස්සනාවේදී බුදුහාඳුරුව කියනවා සිතක් පහළ වුණාම ඒ කියන්නේ සිතිවිල්ලක් ඇති වුණාම ඒ දිහා බලා ඉන්න. සරාගම් චිත්වා චිත්තං සරාගං චිත්තං ච පජානාති. සරාග සිතක් ඇතුනහම් දැනගන්න මේක සරාග සිතක් කියලා. මගේ හිතේ කැමැත්තක් ඇල්මක් දැන් මේ ඇති වෙලා තියෙන්නේ. මම කැමැතිව නෙවෙයි මම නෙවෙයි කැමති වෙන්නේ මේ කැමැත්ත කියන සිතිවිල්ල. ඒ සිතිවිල්ල මම නෙවෙයි. ඒ සිතිවිල්ල මං ඇති කළා නෙවෙයි. ඒවා හේතුඵල න්‍යායන් උඩ ඇති වුණා. එක හේතුවක් තමයි ඒ විදියට කැමැත්තක් ඇති වෙන්න අපේ හිත ආසියේ තැන්පත් වෙලා තියෙන කාම ඡන්ද නීවරණ. කාම කියන්නේ කාන්දම් වලට, චිත්ත කාන්දම් වලට කැමැත්ත ඇතිගෙන ඇලෙන. ඡන්ද කියන්නේ ඒකෙන් තෝරාගත්ත දේවල්. දැන් පොඩි කාලේ අපි කැමති අම්මගේ කටහඬ කියලා හිතමු. ආදරෙන් අපිට කතා කරනවා. ලොකුනාට පස්සේ අපිට හම්බ වෙනවා ගෑල් ළමෙක්. එයා කතා කරනකොට අර අම්මගේ කටහඬ වගේ. ආන්න එයාට අපි කැමති වෙනවා ඊට පස්සේ. ඒ කැමති වෙන මොකක් නිසාද? අර කාමච්ඡන්ද නීවරණේ මතුවෙලා. එයාගේ නහය හැටි අම්මගේ නහය වගේ. එයා ඇවිදින්න හරියට අම්මා ඇවිදින්න වගේ. තාත්තා සම්බන්ධ වුණා එහෙමයි. ඒකට අපේ කැමැති විතරක් නෙවෙයි අකමැතිත් ඒ විදිහටයි. එයා පරණ මතක සටහන් උඩ තමා අපි අම්මම් දේවල් එක්ක ඇලෙන්න හෝ ගැටෙන්නේ. ඒවා අපි කරන දේවල් නෙවෙයි. ඒ කැමැත්තවල අකමැත්තවල අපි ඇති කරගත්ත දේවල් නෙවෙයි. ඒවා මමේ මාගේ කියලා ගන්න නැතුව මේ ඇති වෙලා තියෙන කැමැත්ත. සරාගං වා චිත්තං සරාගං චිත්තං පජානාති. එතකොට අපි දන්නවා අපි අහලා තියෙන පුබ්බේසගත පුඤ්ඤතා කියලා තියෙනවානේ. භාවනා කරන කෙනා දන්නවා කිසිම දෙයකට ඇලෙන එක එතරම් හොඳ නෑ. මොකද හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යනවා. ඇලීම නොඑක් දෝෂ වලට මුල් වෙනවා කියලා ඒක දැනගෙන තියෙනවා එකක්. ඒ දැනීම නිසා හෝ ස්වභාවික කිසිම සිතිවිල්ල දිගට තියෙන්නේ නෑනේ. කැමැත්ත ඇති වෙලා ඒකත් නැති වෙනවා. අකමැත්ත ඇති වෙලා ඒකත් නැති වෙනවා. තරහ ගිහිල්ලා ඒකත් නැති වෙනවා. ආදරය ඇති වෙලා ඒකත් නැති වෙනවා. ඒකනේ කසාද බැඳ අය කලක් ගියාම දික්කසාද වෙන්නේ රණ්ඩු කරගන්නේ. ඒ ආදරේ අනිත් පැත්තට හැරෙනවා. ඒකයි ලෝක ධර්මය. ඒ විදිහට රාගසිත නැති වුණාම දැන් තියෙන විතරාගසිත. ඒකත් දිගට තියෙන්නේ. ඒකත් නැති වෙනවා. විතරාගී සිත ඊටසුව දායකයි. ඒක නැති වුණාම අපිට ඇති වෙන අකමැත්ත. අනේ මේ මොකද වෙන්නේ කියලා අපි ඒ සුවය නැතිවීමට අකමැති වෙනවා. දැන් සුවය නැති වෙලා ඇති වෙන්නේ වෙන චිත්ත ස්වරූපයක්. අපි ඒකට අකමැති වෙනවා කියන්නේ ද්වේෂය. ආ මේ තියෙන සදෝ සංචිත්තං. ඒ විදිහට තමන්ගේ සිද්ධිහා පහළ වෙන සිද්ධිහා නැ සිතුවිලි දිහා බලා ඊම තමා බුදුහාඳුරුව නිවන් දකින්න තියෙන එකම මාර්ගය වශයෙන් කිව්වේ. සිතිවිලි දිහා බලා ඉන්නකොට සිතිවිලි විතරක් නෙවෙයි. ඒ සිතිවිලි වල වටා පිටාවත් අපි දැනගන්න ඕන. එහෙනම් බුදුහාඳුරුව නිවන් දකින්න තියෙන ඒකායන මාර්ගයේ වශයෙන් සතර සතිපට්ඨානය පෙන්වු කරලා දීලා තියෙනවා. එකක් කායානුපස්සනාව. අපේ කය ක්‍රියා කරන හැටි ගැන අපි සිහියෙන් ඉන්න ඕනේ. ඒ සිහියට කියනවා සතිය කියලා. ඒ සිහිය නුවණින් පාවිච්චි කරනකොට කියනවා සති සම්පජඤ්ඤය කියලා. පජඤ්ඤය කියලා කියන්නේ ප්‍රඥාවට. සිහි නුවණින් ඉන්නවා. වේදනානුපස්සනාව කියන්නේ විඳිනෙන් අපිට තියෙන සුඛ දුක්ඛ මධ්‍යස්ථාදී වේදනාව. අන්න ඒ දිහා සිහි නුවණින් බලා ඉන්නවා.
චිත්තානුපස්සනා කියන්නේ එක එක ආකාරයේ සරාග සිටිවිලි හරි විතරාගයේ සිටිවිලි හරි සදෝස සිටිවිලි හරි විත දෝසී සිටිවිලි හරි මෝහ සිටිවිලි හරි පහළ වෙනවා අන්න ඒ වදියා සිහිනුවණින් ඉන්නවා ධම්මානුපස්සනා කියන්නේ විවිධ ධර්ම ස්වරූප හිතේ පහළ වෙනවා මොකද හිතර දැනන දේවල් වලට තමයි හිතේ අපි කියන්නේ ධර්ම කියලා නිවන කියන එකත් හිතට දැනෙන දෙයක් ඒ වුණාට නිවන මෙහෙමයි කියලා කියන්න උදාහරණයක් අපිට මේ ලෝකේ කොතනකවත් නැහැ. ඒකයි නිවන හඳුන්වන්නේ අනිදස්සනම් කියලා. නිවන නිදර්ශනයකින් දක්වන්න බෑ. ඒ නිවන මොකද්ද කියලා අපි දන්නේ නැහැ. අපි දන්නේ නැති නිවන අපිට හොයන්න බෑ. නිවන හොයන එක නුවණක්කාර වැඩක් නෙවෙයි. අපි දුම්මායල්ල කියන්නේ මොනවද කියලා දන්නේ නැන්නම් කසායට ගන්න තියෙන. කැලේ ගිහිල්ලා ගද්දියා බල බල ගියාට අපිට දුම්මල් හොයාගන්න බෑ මොකද අපි දුම්මල් අඳුරන්නේ නැහැ. නිවන කියන්නේ අනිමිත්තයි හිතට නිමිත්තක් වශයෙන් ගන්න බෑ. අතක්කාවචරයි ඒ ගැන අපිට හිතන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතු මොකද අපේ සිතුවිලි පහළ වෙන්නේ අපේ අත්දැකීම් උඩ අපේ ඥානයේ උඩ අපේ ඥානයේ සීමා සහිතයි. නිවන කියන එක අනන්තයි අප්‍රමාණයි අසීමිතයි. ඒ නිසා සීමිත වූ මොලේ සීමිත වූ අත්දැකීම් තෙන හිතකින් අපිට නිවන දැනගන්න බෑ. දැනගත්තේ නැතුවට නිවන අපේ හිතට දැනෙන්න ඕනේ. මොකද්ද හිතට දැනෙන්නේ? සුවයක් දැනෙනවා. ඒ සුවය දැනෙන්නේ කොහොමද? අපේ හිතේ රත්වීම අඩු වෙනවා, නිවෙනවා. හිත රත් වෙන්නේ මොකක් නිසාද? සිතිවිලි නිසා. සිතුවිලි පහළවීම නතරවීමනි නිවන් දැකීමෙහි බුදුහාඳුර සිද්දුනේ කියන්නේ විසංකාරගතං චිත්තං කියලා. සිතුවිලි මතුවෙන්නේ මොලේ තියෙන මතක සටහන් අවදි වුණාම. මතක සටහන් අවදි වෙන එක්තරා ප්‍රමාණික තාපයක් විද්‍යුත් තාපයක් මොලේ තියෙන්න ඕනේ. ඒ මොලේ පාවිච්චි නොකර ඉන්නකොට සිතුවිලි පාවිච්චි නොකර ඉන්නකොට ඒ තාපය අඩු වෙලා යනවා, නිවිල යනවා. ඒ නිවිල ගියාම මොළය ඒ ස්නායු ශෛලිය මතක සටහන් අවදි වෙන්නේ නැහැ. එතකොට අපි හිතන්නේ නැහැ. හිතන්නේ නැතුවට ඒ සුවය දනිමින් ඉන්නවා. ඒ දැනෙන එකත් නතර වෙනවා නිරෝධ සමාපත්තියට සමවැදෙනාම. ඒකට කියන්නේ සංඥා වේදයිත නිරෝධය කියලා. ඒ දැනෙන එකත් නැතර වෙනවා පරිනිර්වාණයට පත් වුණාට පස්සේ. නිවන් දැකලා පිරිනිවන් පානකම් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ හිතට දැනෙනවා. හිතට දැනෙන්නේ මමත්වයේ කියන කේන්ද්‍රයකින් තොරව. ඒ හිතේ නිවන් දැක්ක හිතේ සීමාවල් නැහැ, අසීමිතයි, අනන්තයි, අප්‍රමාණයි. ඒක නිසායි නිවනට අපි කියන්නේ අකාලිකයි කියලා. ඒ අකාලික නිවන කොහෙවත් නෙවෙයි, තියෙන්නේ මෙතනමයි. ඒහි පස්සිකෝ කියන්නේ මේ මෙතන මිහිදී. සාන්දිට්ඨික කියන්නේ දැන් දකින්න පුළුවන්. අපේ හිත නිවිලා තියෙනවා නම් ද අපේ හිත රත් වෙලයි කියලා කිව්වකෝ. ඒ රත් වෙන්නේ හිතේ නිවිච්ච නිසා. හිතේ නිවීම තියෙන නිසා නිවිච්ච දෙයක් තමයි රත් වෙන්නේ. රත් වෙච්ච දෙයක් තව රත් කරන්න බෑනේ. අන්තිම රත් වුණාට පස්සේ. ඒ නිසා රත් වීමක් ඇති වෙන්නේ නිවීමක් පදනම් කරගෙන. අපේ හිතේ රත් වීම යටින් තියෙන්නේ නිවීම. නිවීම කියන්නේ එක අලුතෙන් හැදෙන දෙයක් නෙවෙයි. රත් වීම නැති වුණාට පස්සේ අර ප්‍රකෘති තත්ත්වෙ මත වෙනවා.
ඒකයි නිවීම කියන නිවන අජාතයි කියන්නේ ඒක අලුතින් ඉපදෙන්නේ නැහැ. ඒක සනාතනයි. ඒස ධම්මෝ සනන්තනෝ. ඒක අභූතයි. ඒක සිද්ධ වෙන්නේ නැහැ. භූත කියන්නේ සිද්ධිය. ඒක අකතයි. ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිවීම තියෙනවා. කරනකොට රත් වෙනවානේ. මොනවා කරන්න ගියත් රත් වෙනවා. හිත රත් වෙනවා, ඇඟ රත් වෙනවා, ඒ ක්‍රියාකාරීත්වය නිසා ඇති වෙන රත් වීම. ක්‍රියාකාරීත්වය නතර වෙන රත් වීම නතර වෙනවා. අසංගතයි කියන්නේ ඒක සකස් වෙන්නේ නැහැ. ඒ නිසා නිවන හොයන්න කොහෙවත් යන්න අවශ්‍ය නැහැ. නිවන තමන්ගේ අස්සමයි. නිවන විතරක් නෙවෙයි මුළු බුදුහාඳුර දේශනා කරපු මුළු චතුරාර්ය සත්‍යෙම තියෙන අපේ හිත ASCII. දුක තියෙන්නේ ඒකට හේතුව තියෙන තණ්හාව තියෙන තිතේ. ඒ තණ්හාව නැති වෙන්නේත් ඒ තණ්හාව තියෙන තැනෙපා හිතේමයි. ඒ තණ්හාව නැතිවෙන්නේ නැති Nirodhe තියෙන තිතේ. ඒ තණ්හාව නැති වෙන විදිහක් තියෙනවනම් ඒකත් හිතේ ක්‍රියාකාරීත්වය විදිය. එසා මුළු චතුරාර්ය සත්‍යය තමාතරයි තියෙන්නේ. ඒකයි බුදුහාඳුරු කිව්වේ අත්තදීපා විහෙරත කියලා. අත්තදීපා විහෙරත කියන එකේ ක්‍රමය තමයි බුදුහාඳුරු කිව්වේ සති සම්බන්ජඤ්ඤය කියලා. සීනුවණෙන් සිහි කල්පනාවෙන් තමන්ගේ එදිනදා වැඩ කටයුතු කරනකොට අපි මේ සංසාරයට යම් කිසි දවසක ආවනම් ආවගේ අපිට කවදා හරි සංසාරයෙන් යන්නත් වෙනවා. මේ ලෝකයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි යම් කිච්චි සම්මුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා. අපිට දුකක් ඇති වුණොත් දුකත් නැති වෙනවා, සැපක් ඇති වුණොත් සැපත් නැති වෙනවා. ඒකට අතිලෝක ධර්මය කියලා කියන්නේ. ඇතිවීම නැතිවීම පරම්පරාවත් කවදාවත් නැති වෙලා යනවා. ඒ ඇතිවීම දුක සැප දෙකම නැතිවීමකට තමයි නිවන් දැකීම කියන්නේ. නිවන් දැකීම කියන්නේ සැප විඳීමක් නෙවෙයි. සැප කියන එක තියෙනවා නම් ඒ සැප කියන එකට සාපේක්ෂව දුකක් තියෙන්න ඕනේ. ඒ දුකට සාපේක්ෂව තමයි අපි නිගමනය කරන්නේ මේක සැපයි කියලා. අපි ජීවත් වෙන්නේ ද්විත්ව ලෝකයකට. ද්වෛත ලෝකයකට. නිවන කියන්නේ අද්වෛත ධර්මයක්. ද්වෛත නෙවෙයි. ඩුවල් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ ද්විත්වයක් නැහැ. නිවන සීතලක්වත් උණුසුමක්වත් නැහැ. හොඳක්වත් නරකක්වත් නැහැ. සැපක්වත් දුකක්වත් නැහැ. ඒ තත්ත්වෙ මොකද්ද කියලා අපිට හිතෙන් හිතාගන්න බෑ. ඒක හොයන්න යන්නත් එපා. අපිට තියෙන්නේ ඒක මතුවෙන ඉඩ දෙන එක. ඒක මතුවෙන්න තියෙන කාලෙක මතුවේ. ලෝතර බුදු වෙලා හරි, පසේ බුදු වෙලා හරි, ශ්‍රාවක බුදු වෙලා හරි මතුවෙන වෙලාවට මතුවේ. ඒක එක එක අයගේ හැටියට එක එක කාලවල සිද්ධ වෙන්නේ. මාස දෙක තුනෙන් පීඩන ගත් තියෙනවා. අවුරුද්දෙන් හැමාරෙන් පීඩන ගත් තියෙනවා. අවුරුදු දෙක තුනෙන් පීඩන ගත් තියෙනවා. අවුරුදු හතර පහෙන් පීඩන ගත් තියෙනවා. එක එක ගස්වල මල් පිපෙන්නේ එක එක විදියට එක එක කාලවලට. මල් පිපීම ගහටකට හිතලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපට හිතලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිවන් දැකීමයි කියන්නේ, බුදු වීමයි කියන්නේ, පසේ බුදු වීමයි කියන්නේ, ශ්‍රාවක බුදු වීමයි කියන්නේ මල් පිපෙනවා වගේ වැඩක්. ඒ මල් පිපුණාම මොකද්ද වෙන්නේ? තමන්ගේ ඇස්සේ තියෙන පුදුම විදියේ සෞන්දර්යයක් මතුවෙනවා. ඒ හැඟීමයි තියෙන්නේ. ඔය මල්වල තියෙන ලස්සන පාට ගහ ඇස්සේ හැඟීම තිබිලා තියෙන්නේ. ඒ මල්වල මල් පිළල තියෙන මුදු වල ගතිය ස්පර්ශයේ සින්දුකම ඒ ගහසේ හැංගිලා තිබිලා තියෙන. ඒ මල්වල තියෙන මල් පැණි ඒ ගහසේ හැංගිලා තිබිලා තියෙන. ඒ මල්වලින් මතුවෙන ගිනි ගහසේ හැංගිලා තිබිලා තියෙන. ඒ වගේ මේ නිවනත් අප තුළ හැංගිලා තියෙන දෙයක්. ඒක
ඒකෙන් නියම කාලට මතු වෙන එක අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක්. ඒ හින්දා තට්ටු කරන්නාට දොර ඇරේ කියලා නිවනට තට්ටු කරන්න යන්නත් එපා. සොයන්නාට සම්බේ කියලා නිවන සොයන්න නැත්නම් මම කලින් කිව්වා අපි නිවන කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. දන්නේ නැති දයක් කොහොමද හොයන්නේ? ඉල්ලන්නාට ලැබේ කියලා කිව්වට අපිට නිවන කාගෙන්වත් ඉල්ල ගන්න බෑ. බුදුහාඳුරංගුවත් ඉල්ල ගන්න බෑ. බුදුහාඳුනටවත් පුළුවන් කමක් නැහැ කාටවත් නිවන දෙන්න. මොකද කාගෙවත් නිවනක් නෙවෙයි කවදා හරි අපිට ලැබෙන්නේ අපි ගාම තියෙන නිවන. ඒ නිවන ලැබෙන්නේ අපි නැති වුණාම. ඒකයි බුද්ධඝෝෂ හාඳුරුවෝගේ අත්ති නිබ්බුති න නිබ්බුතෝ කියලා. නිවන තියෙනවා. ඒ වුණත් නිවන දකි දැක්ක කෙනෙක් නම් දකින්න විදියක් නැහැ. මොකද ආත්මීය හැඟීමක් තියෙනකන් නිවන් දකින්න බෑ. ඒ ආත්මීය හැඟීම ටිකට් එක අඩු වෙන්නේ මේ මේවා මගේ නෙවෙයි කියලා මමයේ මාගේ කියලා බදාගෙන ඉන්න දේවල් හිතෙන් බදාගන්න දේවල් උපාදාන කියලා කියන්නේ එකයි. ඒවා අඩු වෙන තරමට මමත්වයේ තුනි වෙනවා. ඒකයි ධම්පදයේ කියන්නේ රුක්ඛං චින්දත වනං චින්දත මා රුක්ඛං කියලා. වනං චින්දත ගහ වටේ තියෙන වනේ සුද්ධ කරන්න ගහ කපන්න එපා. ආත්මේ විනාශ කරගෙන යන්න එපා. ආත්මය කියලා බදාගෙන දේවල් තේරුම් ගන්න ඒවා මමවත් මගේවත් නෙවෙයි කියලා. මොකද ඒවා මැරෙනකොට අපි සියල්ලම ධාරය යන්න වෙන නිසා. නිසා හැම මොහොතකම හිතෙන් අපිට මැරෙන්න පුළුවන්. ඒවා හිතෙන් අත්හරින්න පුළුවන්. එනිසා නිවන් දකින්නයි කියන්නේ මරණයක්. මරණයක් කියන්නේ හිතෙන් බදාගෙන ඉන්න දේවල් මමයේ මාගේ කියලා අත්හැරීම. ඒ අත්හැරීමට තමයි අපි පුරුදු වෙමින් දන් දීලා. දන් දුන්නට පස්සේ තමයි සිල් රකින්න පුරුදු වෙන්නේ. සිල් රකින්නකොට තමයි භාවනා කරන්න අපිට අවස්ථාව හම්බ වෙන්නේ. ඒක නිසා කොයි කාලෙක අපි භාවනා කළා හරි සිල් රැකලා හරි බණ අහලා හරි නිවන් දකීද කියන එක අපිට කියන්න බෑ. අපි සුත බුද්ධ කෙනෙක් කියලා වශයෙන් බණ අහලා නිවන් දකින්න පුළුවන්. චින්තා බුද්ධ කෙනෙක් කියලා තනියම හිතලා මතලා බුදු වෙන්න පුළුවන්. ඒ වෙන බුද්ධ බුද්ධ කියලා හිටන් තමම්ම නිවන අවබෝධ කරන ලෞතර බුදුරෙක් වෙන්නත් පුළුවන්. ඒවා වෙන්න තියෙන කාලක වෙයි. එතෙක් අපිට තියෙන්නේ ඒවැ ගැන ඕන වඩා දඟලන්නේ නැතුව ඉන්න එක. බුදුහාඳුරෝ නිවන් දකින්න හත් අවුරුද්දක් දඟලුවා බැරුණානේ. චතරංග සමාන්නාගත වීරියෙන් භෝගාගාව වාඩි වෙච්ච වෙලාවේ නිවන් දැක්කේ වෙන දෙයක් උනායි මෙතන මගේ සම්මත් ඇටනහරි දේවලා ගියාවේ කියලා. ඒ නිසා අනවශ්‍ය දැඟලිල්ල නිවන් දැකීම සඳහා කිරීම ප්‍රඥාවන්ත ක්‍රියාවක් නෙවෙයි. බෞද්ධකම කියන්නේ අන්න ඒ විදිහට දැඟලිල්ල අඩුකමෙන් රත් වීම අඩු වෙලා නිවිලා නිවි සැනසෙල්ලක් හිතට ලැබෙන එක.